වගේම අදත් මගේ වීඩියෝ එකට ඔයාලව ආදරෙන් එකතු කර ගන්නවා. ඉතින් යමුද මගේ පුංචි ගෙදර රවුම. මුලින්ම නොරෙන් ඇතුල් වෙනකොටම මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් මෙතන මම රැක් දෙකක් තියාගෙන එයාගේ සෙල්ලම් බර ටික ලස්සනට ඕගනයිස් කරලා තියාගෙන ඉන්නවා. කාට හරි හිතෙන්න පුළුවන් හැමදාම මේ දේවල් මේ විදිහටම තියනවද කියලා. එහෙමනම් තියෙන්නේ නැහැ. එයා හිතන හිතන වෙලාවට මේවා ඇදලා දානවා. ඊළඟට අපි බලමු මගේ ගෙදර ලස්සනම තැන. මං වැඩිපුරම ආස තැනක් තමයි මෙතන. ඉතින් මං එතන හරිම ලස්සනට පිළිවෙලට තියාගෙන ඉන්න උත්සාහ කරනවා. දංගොඩුව සේල් එකකින් මේ පුංචි භාජනය මං ගත්තේ මේ ළඟදී. ඉතින් මං හිතුවා ඒකත් මෙතනම තියාගන්න. පහුගිය අවුරුදු ටිකේම බලන් ඉඳියට මට නත්තල් ගහක් හම්බුනේ මේ අවුරුද්දේ තමයි. ආගම් වේදයක් නැතුව හැමෝම ආසයි නත්තල් සමරන්න. ඒ නිසා මටත් හිතුණා ලස්සනට නත්තල් ගහ සරසන්න. පුංචි ඒකට හේතුව තමයි මගේ ගේ හැදුනේ මගේ මහ ගෙදර කොටසක් විදියට. අපි මැරි කරලා මුලින්ම ජීවත් වුණේ රෙන්ට් එකට. ඉතින් එහෙම ජීවත් වෙනවට වැඩිය තමන්ගෙම තැනක ඉන්නකොට දැනෙන නිදහස වචන වලට පෙරලන්න බෑ. ඇත්තටම අපි ගෙදරක් කියන්නේ සැනසීමට. අපි කොහේ ගියත් දුවගෙන ඉන්නේ අපේ ගෙදරට. ඉතින් ගෙදර තියෙන්න ඕනේ හිත නිවන විදිහට. මේ මේසෙනම් ගෙදරට ගත්තේ මම මේ ළඟදී. මල්ලිගේ කාමරේ තමයි මේක තිබුණේ. ඉතින් අපි තුන්දෙනාට එකට වාඩි වෙලා කෑම කන්න පුළුවන් නිසා තමයි ඉඩ අහුරුණත් මම මේ මේසෙ ගත්තේ. ඊළඟට තියෙන්නේ සෝෆා එක. मेके कैली तुनाक तिबुना सिद्धिल पवाट सेल्लंकरा नीट मादी हिंदा अनित कैली देखा भी महागेदर की हिंदे अम्मा मे आलू नंग अपे गेदर डावे मे लंगदी मम्मे पहले दाला दिए थी मंदेक का मेके मधुर पनो इन्नो इति मटे हितुना मेके टे मारवे के ना दाने इसर में की मालवे किंदिया एसिदिल बाबा चोटी हिंदा हेमदे मादिन हिंदा अपिये का इंगरा दंगी तिंग यार तेरे नवाने या हेमदे सेम मालु के हम इल्ले इल्ले में कर दानो मेटी ने लिविंग रूम में के वॉल लेकर මේ විදිහට ගේ දකීති මගේ හිතන නිවෙනවා. පිළිවෙල ලස්සන පිරිසිදුකම මේ හැම දෙයක්ම මුලින්ම දැක්කේ මම්මගේ අම්මගේ.
ලිවින් රූම් එකෙන් ඇතුළට ගියාම මුලින්ම හම්බෙන්නේ කිචන් එක. එහෙනම් අපි ළඟට මගේ පුංචි කිචන් එක බලමුද? ගොඩාක් දේවල් එකතු කරගන්නේ නැතුව සරල විදිහට ඉන්න මං ආසයි. ඒ වගේම තමයි මගේ ඊතර ගොඩාක් වඩුණා නැහැ. ඉතින් තියෙන බඩු ටික ලස්සනට පෙළවලට තියාගෙන ඉන්න මම උත්සාහ කරනවා. මෙතන තමයි මගේ ස්පයිසි බොටල් තියලා තියෙන්නේ. මේකේ හදපු මුල් කාලේ මම මේකේ ඇතුළෙම තමයි ඉුවේ. ඒ දැන් මම මේකේතර යන්නේ නැහැ. එළියෙන් හදාගත්ත මඩුවේ තමයි මම යන්නේ. මෙතනින් හදාගෙන ගිහිල්ලා එතන උයලා ආයෙමත් ගෙදරට ගේනවා. ඒකට හේතුවක් තියෙනවා. ගෑස් නිසා පහුගිය කාලේ සිද්ධ වෙච්ච ප්‍රශ්නත් එක්ක මම ගෑස් ලිප ගෙදරින් අයින් කරේ ඒ විදිහට තමයි. ඊළඟට මේ පැත්ත බලමු. මේ පැත්තේ ෆ්‍රිජ් එක උඩින් මම අවන් එක තියාගෙන තිනවා. ඊට එහා පැත්තේ මයික්‍රෝවේව් අවන් එක තිනවා. සෝදන පිඟන් කෝප්ප ගෙනලා නවන්නේ මෙතනින් තමයි. එතනත් මං මේ විදිහට රැක් දෙකක් හදාගත්තා. මෙතන මං තියාගෙන ඉන්නේ පරිප්පු, පැස්තා, කෝන් ෆ්ලෙක්ස් වගේ දේවල්. මේ තියෙන්නේ උඩ රැක් එක. මගේ මේ වීඩියෝ එක ගැන ඔයාලා හිතන දේවල් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මෙතනම තමයි වොෂ්රූම් එකක් තියෙන්නේ. ඊළඟට යමුද මගේ පුංචි කාමරේ බලන්න. මේකේ හදපු මුල් කාලේ නම් මේ කාමරේ පිරීලා තිබුණා. කණ්ණාඩි මේසයක්, අල්මාරියක් මේ හැමදේම මේ කාමරේ තිබුණා. එතකොට ගොඩාක් ඉඩ ඇහිරිලා තිබුණේ. හිතටත් ඒක හරිම නොසන්සුන් වුණා. ඉතින් මෙතන තිබුණ කණ්ණාඩි මේසේ අපි මල්ලිගේ කාමරයට දැම්මා. කබඩ් එකත් මහගෙදරටම දැම්මා. ඊට පස්සේ තමයි මේ විදිහ පොඩි මිර එකක් ගෙනල්ලා මෙතනට හයි කරේ. බඩු ගොඩාක් අඩු වුණාම ඒ ගෙදර මේන්ටේන් කරගෙන යන්න හරිම ලේසි. ඉක්මනට අස් කරගන්නත් පුළුවන්. රූම් එකේ වෝල් එකට මේ පුංචි සමනලයව හයි කරගත්තා. ඉතින් මේක ලෑම්ප් එකක්. IKEA එකෙන් තමයි අරන් තියෙන්නේ.
සිතේ බබාගේ ආච්චි යාට දීපු තෑග්ගක්. එහෙනම් මං ගිහින් එන්න. සතුටින් ඉන්න.